ග්‍රීන් ස්පේස් හරිත පරිසරයක් උදෙසා රේඩියෝ අවකාශය. අයිබෝවන් සුබෝ දැසනක්. අදත් අපි හරිත පරිසරයක් උදෙසා රේඩියෝ අවකාශය ඔබ වෙත අරගෙන ඇවිත් තියෙනවා. මේ ග්‍රීන් ස්පේස් පහුගිය සතියේ අපි කතා කළේ ජෛව විවිධත්වය ගැන. අද දවසේ අපි සූදානම් වෙන්නේ එහිම ඊළඟ පියවර නැත්තම් ජෛව විවිධත්වය ගැන තවදුරටත් සාකච්ඡා කරන්න. පහුගිය සතියේ අපිත් එක්ක එකතු වුණ අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානි මහාචාර්ය දේවක වීරකෝන් මැතිතුමන් තමයි අද දවසෙත් අපිත් එක්ක එකතු වෙන්නේ. ඔහුගේ වටිනා කාලය අපි වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. මහාචාර්යතුමනි, ඔබතුමාව අපගේ මැදිරියට ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන්. අපි පහුගිය සතියේ කතා කළා කොහොමද ජීවය ආරම්භුනේ. මහාචාර්යතුමා මතක් කරපු විදිහට ජලයෙන් ඊට පස්සේ අපි ඕසෝන් ස්තරය ඇතිවීමත් එක්ක ටිකෙන් ටික ජීවියා මතුපිට පරිසරය ආක්‍රමණය කරන්න පටන් ගත්තා. එතනින් තමයි නැවතුනේ අපි. එතකොට ඒ අතරතුර අපි කතා කරමින් හිටියේ මේ ජෛවීය විවිධත්වය කොහොමද ඇති වෙන්නේ, මොකක්ද ඒකට බලපාන සාධක, සහ කොහොමද ජීවය මේ තරම් දුරට දියුණු වෙන්නේ කියන එක. ඉතින් අපි එතනින්දන් කතාව ආරම්භ කරමු. නැහැ, අපි ගියතරේ කතා කරගෙන හිටියේ කොහොමද ජෛව විවිධත්වය කියන එක විකාශනය වුණේ මේ පෘථිවිය තුළ කියලා. එතන මං කිව්වේ සරල සෛල ඉඳලා බහුසෛලීතාවය, ලිංගික ප්‍රජනනය, ප්‍රභා සංශ්ලේෂණය, මේ ඉතාම වැදගත් ක්‍රියාවලින් නුලා ජීවය ප්‍රසාරණය වන්නට. ඉතින් කොහොමරි වසර මිලියන 600කට විතර කලින් මීට කේම්බ්‍රිය කියලා යුගයක් තිබුණා. ඒ යුගයේ වෙනකොට මේ සියලුම දේවල් එක තැනකට ඇවිල්ලා තියුනේ. එතකොට ජීවය එකපාරට ව්‍යාප්ත වෙන්න ඕනේ කරන පදනම තමයි ඔය අර මං කිව්ව අර කාරණා තුන. ඒ ඔක්කොම එකතු වුණාම විශාල ව්‍යාප්තියක් අපි දකිනවා මේ කේම්බ්‍රිය යුගයේදී. මේක අපි හඳුන්වා දෙනවා කේම්බ්‍රියන් එක්ස්ප්ලෝෂන්, එහෙම නැත්නම් මේ කේම්බ්‍රිය පිපිරුම කියන්නේ. ඒ කාලය තුළ විශාල ජීවීන් ගණනාවක් ලෝකේ ඇරෙනවා. එතකොට අද ඉන්න භූමියක් ජීවීන්ගේ මුල් ආකෘති ඒ වෙනකොට ඇති වෙලා ඉවරයි. එදා ඉඳලා වුණේ ඒ ජීවීන්ගේ සමහර අය ගොඩාක් ප්‍රචලිත වුණා, සමහර අය ප්‍රචලිත වෙහිටපු අය නැති වෙලා ගියා. විශේෂයෙන්ම දැන් ওই ඩයිනසෝරයන් වගේ සත්තු ගත්තම්, එතකොට එතනදිත් අපි දකිනවා විවිධ වෙනස්කම්. දැන් අද අපි දකින ලෝකයේ නෙමෙයි, මීට වසර මිලියන 250කට ගිහිල්ලා දැක්කොත් මේ මහද්වීප සැකැස්ම තිබුණේ නැහැ. ඔක්කෝම සියලූම භූමින් එකතු වෙන විශාල තනි මහද්වීපයක් තිබුණි, තනි මුහුදක් තිබුණි. එතකොට මේ පැංගෙයියා කියලා අපි එක හඳුන්වනවා. ඒකේ දකුණු කොටසට අපි කියනවා ගොන්ඩ්වානලන්තය කියලා, උතුරු කොටසට යුරේෂියා කියලා. එතකොට දැන් මේ අපි අද ලෝකය ගැන හිතන්නේ මේ වසර බිලියන 4.5ක් තිස්සේ වෙනස් වෙගෙන අද තියෙන රාමු හරියට චිත්‍රපටයක් අරන් චිත්‍රපටයේ මුලින් ඉඳලා කෙළවරට තියෙන රාමු වලින් එක රාමුවක් දිහා බලන චිත්‍රපටිය ගැන හිතනවා වගේ වැඩක් තමයි අපි මේ කරගෙන යන්නේ. ඒකට ඒ නිසා තමයි මේ පරිණාමවාදය මේ දේවල් එන්නේ අපිට අර තේරුම් කරගන්න. කොහොමද මෙතෙන්ට අපි ආවේ? මෙතනින් ඉස්සරහට මොකද වෙන්නේ කියන එක ඒ චිත්‍රපටිය තාම ලියවෙනවා. නමුත් අර තේරුම් ගැනීම තුළ තමයි අරක ලියවෙන්නේ කොහොමද කියලා අපිට හිතන්න පුළුවන්. අපිට ඉගෙන ගන්න පුළුවන් මොනවද අපිට හරියගේ, මොනවද වැරදුනේ, අපි මොනවද කරන්න ඕනේ, මේක වෙනස් කරගන්න ඕනේ නම් කියන කාරණා. ඒකයි අධ්‍යාපනය මේ හැම දෙයක්ම වැදගත් වෙන්නේ. මොකද මිනිස්සු පමණයි මේ ක්‍රියාවලිය යෙදෙන්නේ. වෙන කිසිම ජීවියෙක් මේ දේවල් ගැන හිතන්නේ නැහැ. අපිට මේක හිතනවා මොකද අපේ තියෙන ඒ කියුරියෝසිටි එක, අපිට දේවල් තොරතුරු දැනගැනීමේ අවශ්‍යතාවය නිසා. කුතුහලය මේ වැඩසටහන් පවත්වන්නේ. ඒකනේ මිනිසාට තියෙන අසීමිත කුතුහලය ඉඳලා තමයි අපි මේ දේවල් ගැන හිතන්නේ. ඉතින් මේ විදිහට තමයි දැන් මේ ජෛවීය කියන එක ආවේ. ඒ වගේම දැන් අපි අතීතයේ දෙස හැරිලා බලද්දී අපි දකිනවා කාරණා දෙකක්. එකක් ජීව විවිධත්වය ක්‍රමානුකූලව වැඩි වෙමින් පවතිනවා. ඒ වගේම අපි දකිනවා සමහර යුගවල විශාල වශයෙන් ජීවීන් නැති වෙලා නැෂ්ට වෙනවා. අපි මේකට කියනවා මහා නැෂ්ට වීම කියලා. මේ වගේ මහා නැෂ්ට වීම අතීතයේ පහක් සිද්ධ වෙලා තියෙනවා. අවසානමක උනේ මීට වසර මිලියන 65ක් විතර කලින් පොඩි ග්‍රහලෝකයක් ඇවිත් පෘථිවිය සමග ගැටෙනවා. ඒක නිසා විශාල
කම්පනයක් ඇති වෙනවා කියලා අපි හිතනවා. ඒ ගැටීම සිද්ධ වන්නේ අද ඔය දකුණු ඇමරිකාවේ තියෙන යකතාන්, මැක්සිකෝ කියන රාජ්‍යයේ යකතාන් කියන ප්‍රදේශය තමයි ඒ ග්‍රහලෝකය ඇවිල්ලා ඝස්ඨණය වෙනවායි කියලා හිතන්නේ සාධක තියෙන්නේ. ඒත් ඒ කම්පනය නිසා විශාල සුනාමි වේව්ස් ඇති වෙනවා, ගිනි කඳු පුපුරනවා. ඒක නිසා ජීවීන්, පෘථිවියේ තියෙච්ච ජීවීන් විශාල ප්‍රමාණයක් ඉතා කෙටි කාලයකදී නැති වෙලා යනවා. ඒක හරියට මහා නියෂ්ටික පිපුරුමක්කට අපි දැන් සමහර දැකලා ඇති පින්තූර හිරෝෂිමාවට දාපු බෝම්බේ, ඒ වගේ දහස දහස් ගාණක් සැර පිපුරුමක් වුණා නම් සිදුවෙන දේ ගැන තමයි අපි හිතන්න ඕනේ. දැන් එහෙම එකක් වුණාම අපි කතා කරනවා මේ නිව්ක්ලියර් වින්ටර් කියලා. කියන්නේ නියෂ්ටික බෝම්බයක් පිපුරුනොත් විශාල දූවිලි කන්දරාවක් ඉහළට නැගිනවා. ඒකින් පෘථිවිය වැහිලා යනවා. සූර්යාලෝකය එන එක අඩු වෙනවා. ඒ නිසා පෘථිවිය සිසිලෙනි වෙනවා. ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ ගස්ටික මැරිලා යනවා. ඒ වගේ විශාල විපර්යාසයක් වෙන්න පුළුවන් කියන දේ ගැන අපි දැන් අනුමාන කරනවා. ඒ වගේ සිදුවීමක් මීට වසර මිලියන 65කට කලින් සිදුවෙනවා. ඒත් ඒ වෙලාව හිටපු ලොකු සත්තුන්ට තමයි ඒක ලොකුම ප්‍රශ්නේ. ආහාර සුරක්ෂිතභාවය නැති වුණා. ඒත් ඒ කාලේ ලෝකය පාලනය කළේ ඩයිනසෝරයන්. T-Rex වගේ බරපතල ඩයිනසෝරයන් තමයි ඉති. ඔවුන් හැමෝම විනාශ වෙලා යනවා. අපේ පූර්වජය කාලේදී හික්මියෙක් වගේ ආකාරයක සතෙක් එයාට පුළුවන් වෙනවා මේ தත්ත්වය යටතේ කොහොමාරි මේ தත්ත්වය නැවත යථාවත් වෙනකන් බේරිලයින්. පූර්වජය කියන්නේ මේ ශීරපායින්ගේ ආරම්භක සත්වය. එතනින් තමයි ඊට පස්සේ ශීරපායින්ගේ අවධිය පටන් ගන්නේ. අර ඩයිනසෝරයන්ගෙන් ඉතුරු වෙන්නේ පක්ෂීන්. පක්ෂීන් ගත්තම ඔවුන්ගේ ව්‍යුහය ඔක්කොම බැලුවම බොහෝ දුරට ඩයිනසෝරයන් හා සමානයි. ඩයිනසෝරයන් විනාශ වුණත් ඔවුන් හද පක්ෂීන් තුළ මේ ලෝකයේ ජීවත් වෙන සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකට. යම්කිසි මුල් ජාන කිහිපයක් තියෙනවා වෙන්න පුළුවන් නේද? මොකද හුඟක් කලාවට ඒගොල්ලන් පක්ෂීන් පරිණාමණය වෙන්නේ, පක්ෂීන්ගේ ශීරපායින් දෙන්නම පරිණාමණය වුණේ උරගීම්ගේ. උරගියෝ තමයි අපි දෙගොල්ලන්ගේම පූර්වජයා. එතකොට නමුත් එකම පූර්වජයාගේ ඉන්නේ උරග කණ්ඩායමකින් තමයි පක්ෂීන් එන්නේ, තව කණ්ඩායමකින් අපි එන්නේ. එතකොට පක්ෂීන් පරිණාමණය වුණේ ඩයිනසෝරයන් කියන ඒ එක කණ්ඩායමක් හරහා කියන එක තමයි අද අපි පිළිගන්න කාරණාව. හරි, අපි සූදානම් මේ කතාවත් එක්ක අද දවසේ පළමු විරාමයට යොමු වන්න. අපි විරාමයේ නැනතුරු නැවතත් හමු වෙනවා මේ ග්‍රීන් ස්පේස්.
හරිත පරිසරයක් උදෙසා රේඩියෝ අවකාශය. ග්‍රීන් ස්පේස් හරිත පරිසරයක් උදෙසා රේඩියෝ අවකාශය. ඔබ නැවතත් එක්ව සිටින්නේ ග්‍රීන් ස්පේස් හරිත පරිසරයක් උදෙසා රේඩියෝ අවකාශය. සිටි FM නාලිකාව ඔබ වෙත පිරිනමන මේ වැඩසටහනත් එක්ක කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දේවක වීරකෝන් මැතිතුමන් සම්බන්ධ වෙලා ඉන්නවා අපිත් එක්ක දෙවැනි දවසටත් මේ කතාබහ තවදුරටත් ඉදිරියට අරගෙන යන්න. අපි කතා කරමින් හිටියා මේ කොහොමද ශීරපායින්ගේ ආරම්භය සහ මේ විවිධත්වයත් එක්ක අපි කොහොමද දියුණු ජීවීන් බවට පත්වෙමින් එන්නේ කියන කාරණය. මේ වෙනකොට මේ විවිධත්වය ඉතාමත්ම වැදගත් මේ ජීවයේ පැවැත්මටනේ. ජීවයේ පැවැත්ම මේ තරම් දියුණු සත්වයකට එන්නේ ඇත්තටම විවිධත්වය තමයි මූලිකම දේ වෙලා තියෙන්නේ. එතකොට අර කතාබහ ඇතුළේ පැහැදිලි වුණු දේ තමයි වෙනස් වෙනස් පරිසර තත්ත්වයන් යටතේ කාලයක් ජීවින් ජීවත් වෙනකොට වෙනස් විදිහේ විවිධත්වයන් ඔවුන් තුළ ඇති වෙනවා කියන කාරණය. අර අපි කතා කළා වගේ අතීතයෙන් අපි ඉගෙන ගත්තොත් අනාගතයේ කොහොමද තවදුරටත් විවිධත්වය ඇති වෙන්නේ කියන එක අපිට කතා කරන්න පුළුවන්. සහ මේ ජෛවීය විවිධත්වයේ වැදගත්කමත් මේ අතරතුරේ අපිට මතක් කරගන්න පුළුවන් නේද මහාචාර්යතුමනි? ඒ අනාගතයේ වෙන්නේ එක ගැන විවිධ උපකල්පන තිබෙනවා. ඒකත් අපිට දැන් අනාගතයේ වෙන පරිසර වෙනස්කම් ගැන අපිට හිතන්න බෑ. මොන වගේ වර්ණයන්ට අපි ලක් වෙයිද කියලා අපි දන්නේ නැහැ. අපි හීනකින්වත් හිතුවේ නැහැ කොවිඩ් වගේ තත්ත්වයක් එයි කියලා. අනාගතයේ මොන වගේ ප්‍රශ්න එයිද, ඒවා අපිට මොන විදිහට ජීවින්ට බලපායිද කියන එක ගැන ප්‍රශ්නයක් තිබෙනවා. අද මං හිතන්නේ වර්තමානයේ තියෙන ලොකුම කතිකාවට ලක් වෙන්නේ මේ දේශගුණික විපර්යාස ගැන. දේශගුණික විපර්යාසයේ ලෝකය මොන විදිහට වෙනස් කරයිද, ඒ වෙනස් වීම වලට අපිට කෙසේ මුහුණ දිය හැකි වේවිද, කවුරුන් සාර්ථකව මුහුණ දෙයි. එතකොට මේ වගේ කාරණා ගණනාවක් ඉස්සර අනාගතේ විය හැකි. ඒක මොකක්ද කියලා කියන්න අනාවැකි පළ කරන්න අපි කාටවත් බෑ. මොකද වෙන්නේ මොකක්ද කියන එක අපි හරියට දන්නේ නැති නිසා. නමුත් අපිට පැහැදිලිව කියන්න පුළුවන් අනාගත ලෝකය මීට වඩා වෙනස් වේවි. මොකද අතීතයේදී බැලුවම අපිට ගන්න පුළුවන් පාඩම ඒකයි. ඉතින් අර දෙවෙනුව ඔබ කිව්වා ජෛව විවිධත්වයේ වැදගත් වන්නේ ඇයි කියලා. අපි අතීතයේ කුමක් වුණත් අනාගතයේ මොන වගේ වුණත් අප ජීවත් වෙන්න ඕනේ වර්තමානයේ. එතකොට වර්තමානයේ නිසලස පවත්වාගෙන යෑම හරි වැදගත්. ඒ තුලින් තමයි අනාගතය ගැන අපිට හිතන්න පුළුවන් වෙන්නේ. එතකොට ජෛව විවිධත්වය අපිට වැදගත් වෙනවා විවිධ පැතිවලින්. විශේෂයෙන්ම ජෛව විවිධත්වය තුලින් අපිට භාණ්ඩ හා සේවාවන් විශාල ප්‍රමාණයක් ලැබෙනවා. අපි මේවා හඳුන්වා දෙනවා අද ecosystem services නැත්නම් පරිසර සේවාවන් කියලා. ඒවා අපි තවදුරටත් වර්ගීකරණය කරලා තියෙන ආකාර හතරකට. එකක් තමයි ප්‍රොවිෂනල් සර්විසස් නැත්නම් සැපයුම් සේවා. ජෛව විවිධත්වයෙන් අපිට සපයන දේවල් තියෙනවා ප්‍රධාන වශයෙන් ආහාර. ඒත් අපි උදේ ඉඳන් රෑ වෙනකන් කාපු දේවල් අපි කොලේක ලිව්වොත් අපි විශාල ප්‍රමාණයක් ජෛව විවිධත්වය පරිශීලනය කරනවා. කෑමක් හදන්න වුණත් අපි අල හොද්දක් ඇදුවොත් ඒකට කහ මිරිස් එතන මේ ගොඩක් දේවල් සංකලනයක් තමයි අපි භාවිතා කරන්නේ. එතන අපේ ආහාර, අපි ගන්න ඖෂධ, අපි ගන්න ඖෂධත් බහුතරයක් පරිසරයෙන් ලබාගත් දේවල්. අද අපි මේවා මේ කෘතිම ලෙස පෙති කරල් බවට ගත්තට ඒවායේ මුල් අවදියට ගිහිල්ලා බැලුවොත් දැන් උදාහරණයක් ඇරෙට අපි උඩු කැක්කමක් හදනම පැනඩෝල් කියලා පෙට්ටක් ගන්නවා. පැනඩෝල් පෙට්ටියේ මුල තියෙන්නේ මීට වසර ගානකට කලින් මේ සිරියාවට දක්වා ඒක
විකාශනය වෙනවා. මොකද මේ විලෝ කියන ගහේ පොත්තේ ඒගොල්ලෝ දෙනන් හිටියා. මේ පොත්ත හැපුවාම මේ ඇඟේ අමාරු උණ ඒ වගේම අඩු වෙනවායි කියලා. හරියට දැන් අපේ ලංකාවේ වුණත් ඇඟරි දෙනවා නම් විනිමයකට ටිකක් හම්බ ලැබුණ කියලා. ඒ මොකද අරකේ තියෙන ඒ රසායනික ද්‍රව්‍ය වලට පුළුවන් අපේ දේහයේ ඇති වෙන ඒ අසමතුලිතතාවෙන් හදන්න. අද අපි දන්නවා ඒ විලෝ බාකේකේ තියෙන සැලිසිලික් ඇසිඩ් කියන ඒ සංඝටකය. ඒකට පුළුවන් මේ අපේ ඇඟේ හැදෙන මේ ප්‍රොස්ටාග්ලැන්ඩින් කියන රසායනික ද්‍රව්‍ය පාලනය කරන්නේ. ප්‍රොස්ටාග්ලැන්ඩින් වලින් තමයි අපිට මේන ගොඩක් ප්‍රශ්න උණ ඒ වගේ වේදනාවන් ඒවට පාදක වෙන අණු ඇති වෙනවා ඒ ක්‍රියාවලිය තුළ. ඒතර ඒක නිෂේධනය කිරීම තමයි වෙන්නේ. එදා ඒ මිනිස්සු ඒක දැන් හිතේ නැහැ. අද අපි ඒක විද්‍යාත්මකව බලලා ඒ අණුව අරගෙන ඒ අණුව තව දුරටත් දියුණු කරලා එක එක ආකාරයේ ප්‍රතිවර්ග හදලා අපි පරිශීලනය. මේ අනිත් හුඟක් බෙහෙත් ගත්තම ඒවායේ මුල් සම්භවයේ තියෙන්නේ එක්ක ගහක එක්ක සතෙක්ගේ ඒ වගේ තැනකින් තමයි මිනිස්සු පාවිච්චි කරපුවා තමයි අපි වැඩි දියුණු කරලා ආරම්භේ. ඒතර ඖෂධ එතකොට දේව සෙවිලි ද්‍රව්‍ය වගේ ගොඩක් දේවල් අපි පරිසරයෙන් ජෛව විද්‍යාවෙන් ලබා ගන්නවා බාණ්ඩ ඒක ප්‍රොවිෂනල් සැපයෝ. ඊළඟට තියෙනවා ඒකෙන් අපිට ලැබෙන උපකාරක සේවාවන් සපෝටින් සර්විසස් කියලා. කියන්නේ මේ ජීවය පවත්වාගෙන යන්නට උපකාරයන්. ඒකට හොඳම උදාහරණයක් පරාගණය කියන්නේ. දැන් මලක ගෙඩියක් හට ගන්න නම් මල පරාගණය වෙන්න ඕනේ. ඒ පරාගණය වෙන එක විවිධ ආකාරවලින් වෙන්න පුළුවන්. සුළඟෙන් වෙන්න පුළුවන්, ජලයෙන් වෙන්න පුළුවන්. නමුත් බහුතරයක් වෙන්නේ සතුන් මගින්. ඒකට කෘමීන්, පක්ෂීන්, වවුලන් වගේ විශාල පරාග වාහකීන් ගණනාවක් ලෝකේ ජීවත් වෙනවා. මේ පරාගණය හරි වැදගත්. ඒකෙන් තමයි ගහක ඵලදම්ව නිර්ණය වෙන්නේ. ඒකට ගහක මල් 100ක් තියුණොත් 50ක් පරාගණය වුණොත් ගෙඩි 50යි හට ගන්න පුළුවන්. එතකොට මේ පරාගණය කරන ජීවීන් අඩුවෙන්න ගස්වල ඵලදම අඩු වෙනවා. එතකොට ආහාර සුරක්ෂිතභාවයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපිට ඒක වුණාම තමයි තේරෙන්නේ. එතකන් අපිට තේරෙන්නේ නැහැ. ඒ වගේම මේකේ අවාසනාවන්ත තත්ත්වය තමයි අද අපිට තියෙනවා ගෝලීය වශයෙන් පරාගණය කරන ජීවීන්ගේ පාද වැටීමක් අපි දකිනවා. එතකොට ඒක නිසා අපි මේ නිෂ්පාදන ක්‍රියාවලිය පාද වැටීමක් දකිනවා. අපි ඒකට කළ යුත්තේ පරාගණය කරන ජීවීන් වැඩි කර ගැනීම වුණත් අපි කරලා තියෙන්නේ නිෂ්පාදනය අඩු වෙන්න වැඩි වැඩියෙන් වගා කරන වැඩි වැඩියෙන් කැලෑ කපල කෘෂි භූමි බවට පත් කරන. එතකොට අර පරාගණය කරන අය තවත් අඩු වෙනවා. එතකොට අපි මේ ඉතාම නරක මාර්ගයක යන්නේ උත්තරයක් හොයාගෙන. ඉතින් මේ වගේ දේවල් ගොඩක් මිස් කරනවා. ඒක තමයි අපිට බරපතල අභියෝගයක් වෙලා තියෙන්නේ. ඒකට ඒ උපකාරක සේවාවන් මේ විදිහට අපිට කතා කරන්න පුළුවන් ජෛව විද්‍යාවෙන් ලැබෙන උපකාරයන් හැටියට. ඔව්, ජෛව විවිධත්වය කොයිතරම්නම් වැදගත් වෙනවද ජීවයේ පැවැත්මට, අපේ පැවැත්මට. අතරම මට හිතෙනවා මහාචාර්යතුමා, මේ දැන් අර අන්තිමටම අපි කතා කරපු දේ කියන්නේ අපිට පරාගණය කරන ජීවි නැති වෙනවා, ඒ නිසා අපේ ඵලදා අඩු වෙන නිසා ඒක අපි තේරුම් ගන්න නැතුව අපි තව තවත් පරිසරය විනාශ කරලා වගා කරන්න පෙළඹෙනවා. ඉතින් මට හිතෙන මේ නොදැනුවත් බව තමයි මේ මූලිකම දේ, මේ දේවල් තව දුරටත් ඍණාත්මකව වැඩි දියුණු වෙන්න. ඉතින් හරිත අවකාශය නැත්නම් ග්‍රීන් ස්පේස් තුල අපි වෙහෙසෙන්නම මේ දැනුවත් භාවය ඇති කරන්න. ඉතින් අපි මීළඟ විරාමයට යන්නයි සූදානම් වෙන්නේ. නැවතව තවක් අපි හමුවෙමු ග්‍රීන් ස්පේස් සමගින්. දිවස
සවනින් අසා මිනිසු ගන්න ලව්ව පුරාණයේ කුප්පිමණින් පොළවට වැඩි ස්වර්ණමාලි කුමාරියේ La 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 හරිත පරිසරයක් උදෙසා රේඩියෝ අවකාශය ග්‍රීන් ස්පේස් හරිත පරිසරයක් උදෙසා රේඩියෝ අවකාශය විරාමයෙන් අනතුරුව නැවතත් අපි ග්‍රීන් ස්පේස් සමගින් පරිසරයට වෙන් වූ හරිත අවකාශය සිටි FM නාලිකාව ඔබ වෙත ප්‍රදානය කරන වැඩසටහන. අද දවසේ අපිත් එක්ක මහාචාර්ය දේවක වීරකෝන් මැතිතුමන් තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. අපි කතා කරමින් හිටියා ජෛවීය විවිධත්වය කොයි ආකාරයෙන්ද අපගේ පැවැත්මට බලපෑම ඇති කරන්න කියන එක. තව දුරටත් මං හිතන්නේ මේ ජෛවීය විවිධත්වයේ ප්‍රයෝජනයක් නැත්නම් වැදගත්කම් තියෙනවා. අපි ඒ ගැන තව ටිකක් ගැඹුරට කතා කරමු. අපි මෙතන අන්තිමට කතා කරගෙන හිටි උපකාරක සේවා ගැන, ecosystem services වල එක ආකාරයක් වෙන අපි කතා කළා
සැපයුම් සේවාවන් ගැන, ඊටස සපෝටින් සර්විසස් එනත උපකාරක සේවා කියලා. කියන්නේ ජීවය පවත්වාගෙන යෑමට උපකාරක වෙන දේවල් එකක් පරාගණය වැඩගත් ගාහක ප්‍රජනනයේට. ඒ වගේම අපි තව නොදකින පැත්තක් තමයි ජෛව විවිධත්වයේ පාංශු ජෛව විවිධත්වය කියන්නේ. ඒ අපි දහම හැවෙනාම දකින්නේ පොළවෙන් උඩ තියෙන කොටස තමයි අපි දකින්නේ. අපි ඇස් මට්ටමේ තියෙන දේ තමයි අපි දකින්නේ. නමුත් පොළව යට විශාල ජෛව විවිධත්වයක් තියෙනවා. ඒගොල්ලෝ තමයි මේ පස සකස් කරන්නේ, ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන්නේ, ඔය පොළොවේ ඉන්න ශුද්‍ර ජීවීන්. ඒ වගේ විශාල ක්‍රියාවලියක් මේ අපි මේ හිතන් ඉන්න පොළොව යට සිද්ධ වෙනවා. අපි දන්නේ නැහැ, අපි දකින්නේ නැහැ, අපි හිතන්නේ නැහැ. ඒව හරි වැදගත් ජීවයේ පැවැත්මට. මොකද විශේෂයෙන්ම මේ ප්‍රතිචක්‍රීකරණය. මොකද මේ ලෝකයේ චක්‍රයන් ගණනාවක් තියෙනවා. ලෝකය පවත්වාගෙන යන ජල චක්‍රය, ඒ වගේම නයිට්‍රජන් චක්‍රය, කාබන් චක්‍රය වගේ චක්‍ර ගණනාවක් ගැන අපි කතා කරන්නේ. මේ හුඟා චක්‍රවල එක කොටසක් තියෙන්නේ පොළොව යට. එතකොට ඒවා දැන් අපි ගත්තොත් අපි මැරිලා ගිහලා අපිව වැළලුවාම අපිව කොටස් වලට කඩලා නැවත අපේ සම්පත් පෘථුවියට ලබා දෙන්නේ මේ ක්ෂුද්‍ර ජීවි පසෙන්. එතකොට ඒක හරි වැදගත්. මොකද මේ ලෝකයේ තියෙන සම්පත් සීමිතයිනේ. එතකොට මේකෙන් අපේ දැන් ජීවය කියන්නේ කෙටි කාලීන සංවිධානාත්මක තත්ත්වයක්. කියන්නේ අනුවරන් සංවිධානයක් තියෙන ජීවියක්. මැරිච්ච ගමන් ඒක නැවතත් අසංවිධානාත්මක තත්ත්වයකට යනවා. ඒක හරි වැදගත්. මේ ජීවිය පවතින මේ බිඳ වැටීම වැදගත්. ඒක තුල තමයි නව ජීවියක් හටගන්නේ. සයිකල් ඔෆ් ලයිෆ් කියන එක දුවන්නේ. මේ චක්‍රය දුවන්නේ ඒ බිඳ වැටීම වුණොත් පමණයි. ඒක කරන්නේ අපිට පේන්නේ ඒක සිදුවෙන විදි ඉදිරාපත් වීම කියන ක්‍රියාවෙන්. ඒකට නැවත ජෛව විද්‍යාත්මකව ඉඳන් වැඩගත් වෙන ඒක උපකාරක සේවාවක් වෙන්න පුළුවන්. ඊළඟ සංස්කෘතික සේවාව. මොකද අපි ජෛව විද්‍යාත්මකත් එක්ක සංස්කෘතිකව බැඳලා තියෙන ලංකාව ගත්තොත් අපේ කතන්දර හීන්සරය වගේ කතාවක් කොහිරාල මේ දිව්‍ය ලෝකෙ ගිය හැටි, එහෙම නැත්නම් වන්නම් අපේ චිත්‍ර, අපේ භාෂාවේ වචන. දැන් අපි ගම් ගත්තොත් හුඟක් එලාට හුඟක් ඒවයි නම තියෙන්නේ. එක්ක ගහක් වැලි පැන්න ගහ මුල, එහෙ නැත්නම් කුඹු කැටේ, ඔය වගේ මේ ජෛව සීමලාණ්ඩු. ඔව්, ඒ ඔක්කොම හිතලා බැලුවොත් කරුවල ගස්ස. එතන මේ ගොඩක් දේවල් අර ජෛව විද්‍යාවෙන් තමයි මේ භාෂාව පෝෂණය වෙන්නේ. ඒක නැති වෙලා ගියොත් ඒ භාෂාවෙන් මේ වචන නැතිලා යනවා. දැන් ගවරා කියන සතා ලංකාවේ හිටිය බවට නොක්ස්ගේ පොත්වලත් ලියලා තියෙනවා. ගවරාන, ගවරමාන වගේ වචන තියෙනවා. අද ගවරා නැහැ. එතකොට තව කාලයක් යනකොට මේ ගවරා කියන වචනේ සමහරවිට අපේ භාෂාවෙන් ලොප් වෙලා යන්න පුළුවන්. එතන මේ ජෛව විද්‍යාවයි භාෂාවයි සංස්කෘතියයි විශාල බැඳීමක් තියෙනවා. ඒ වගේම අපිට විනෝදාශ්‍රය ලබන්න, එහෙම නැත්නම් අපිට පොඩ්ඩක් හිත සංසුන් කරගන්න අපි යන්නේ වනාන්තරයක. ඒ වගේම අපි දකිනවා මේ වනාන්තරයක සම්බෙදීච්ච සංස්කෘතික ක්‍රියාවලිය ගණනාවක් ලංකාවේ තියෙනවා. Siri පාදයන්ේක, එහෙම නැත්නම් යාලවන්නේ ඔස්සේ සිදුවන පාදචාල යාත්‍රා, එහෙම නැත්නම් මඩුපල්ලි, මේ ඔක්කොම තියෙන්නේ කැලවල් එක්කලා. එතකොට මේකත් හරි වැදගත් මේ සංස්කෘතික සේවාව. අවසාන වශයෙන් අපි කතා කරනවා යාමනසය, රෙගුලටරි සර්විසස් කියලා. මොකද මේ පෘථුවේ තියෙන ගොඩක් දේවල් යාමනය කරන්නට ජෛව විද්‍යාවේ හරි වැදගත්. විශේෂයෙන්ම අපි අද කතා කරන දේශගුණික විපර්යාස, ඒවට හේතුපාදක වෙලා තියෙන මේ කාබන් ඩයොක්සයිඩ් කියන අණුව ප්‍රමාණය වැඩි වීම. එතකොට අපි කාබන් ඩයොක්සයිඩ් කියන අණුව ගත්තාම ඕක නිෂ්පාදනයක ක්‍රම ගන්නාවක් තියෙනවා. එකක් තමයි සෛලිය ශ්වසනය කියන එක. අපි හැමෝම ශක්තිය ජනනය කරන්න අපි ශ්වසනය කියන ක්‍රියාවලිය කරනවා. ඒකෙන් කරන්නේ ග්ලූකෝස් ඔක්සිදකරණය කරලා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය කියන එක හැදෙනවා. කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වෙනවා. සත්තු, ගස් මේ හැම ජීවියෙක්ම ඕක කරනවා. මුචාක වලට පුළුවන් අර කාබන් ඩයොක්සයිඩ් නැවත අරගෙන ප්‍රභා සංශ්ලේෂණය කරලා කාබන් බවට පත් කරලා තමුන්ගේ ව්‍යුහය තුළ තැන්පත් කරගන්න. එතන කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරන්නේ ශාක ප්ලවාංග. විශේෂයෙන්ම මුහුදේ ගත්තොත් මුහුදේ ඉන්න චූටි චූටි ප්ලවාංග හරි වැදගත් වෙනවා මේ කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීම සහ ඔක්සිජන් නිෂ්පාදනය කියන ක්‍රියාවලියට. එතකොට අපි කරන්නේ මිනිස්සු එක පැත්තකින් ගස් ටික කපලා දාන. දැන් ඒ වගේම තමයි ඕනෑම කාබන් මත පදනම් වූ අණුවක් අපි දහනය කළොත්
ඒකෙන් ඇතිවෙනවා කාබන් ඩයොක්සයිඩ් එක එක ප්‍රතිපලයක්. එතකොට අපි ගහක් කපලා පිච්චොත් දුමක් එනවා කියන්නේ එතන කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. එතකොට අපි කරන්නේ කැලේ කපලා කැලේට ගිනි තියලා වගා කරනවා. අපි කියන හීනක් කරනවා කියන්නේ. ඒ කෙටි වශයෙන් තව ලොකුට කැලේ විනාශ කරනවා ගිනි තියන. එතකොට අපි කාබන් අයින් කරන්න තියෙන කට්ටියව අයින් කරලා ඒගොල්ලන් තුල තියෙන කාබන් ටිකක් පුච්චලා අයිත් වායු ගෝලයට දානවා. ඉතින් මේ බැලුවා මිනිස්සු සබුද්ධික ජීවිතයක් කිව්වට කරන වැඩ ලොකු බුද්ධිමත් භාවයක් සමහරලාට පේන්නේ නැහැ. ඒක නැවතත් මම හිතන්නේ අපේ නොදැනුවත්කම හින්දා වෙන්නේ. නමුත් මම කියාගෙන ආවේ මේ පරිසරයේ ඉන්න ජීවීන් මේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පාලනය කරන්නේ මගින් දේශගුණය පාලනය කර ගැනීමට. එහෙම නැත්නම් පෝෂක ප්‍රදේශවල තියෙන ගස් වලින් වැටෙන වතුර ටික රඳවගෙන ගඟේ දිගේ ගංගේ ජලප්‍රවාහය යන ප්‍රමාණය පාලනය කරන්න, පාලය ගං අතුර ඇති වෙන එක පාලනය කරගන්න. මේ හැම දෙයකටම ජෛව විද්‍යාවේ වැදගත්. අපි පෝෂක ප්‍රදේශයේ කැලේ කැපුවොත් පාලය ගං අතුරක් එන්න පුළුවන්. ගං අතුරක් ආවොත් ඒකත් එක්ක රෝග පැතිරෙනවා. එතකොට පරිසර පද්ධතියේ සෞඛ්‍ය පිරිහෙන්න අපේ සෞඛ්‍ය පිරිහෙනවා. ඒ බන්ධුතාවය අපිට තේරුම් ගැනීමට බැරි වීම තමයි කනගාටුදායක තත්ත්වය. ඉතින් මේ වගේ දැනුවත් කිරීම කොයිතරම් වැදගත් වෙනවද කියන එක පැහැදිලි වෙනවා මේ කතා කරන දේවල් එක්ක. මොකද අපි දන්නේ නැතුව කරන ගොඩක් දේවල් නිසා මේ වෙද්දි තවදුරටත් පරිසරය විනාශ වෙමින් යනවා. පරිසරය විනාශ වෙමින් යනවා කියන්නේ අනාගතයේ දවසක අපිව විනාශ වෙලා යනවා කියන එකම තමයි. ආත්මාර්ථකාමී චින්තනයක් ඇතුලේ අපි හිතනවා අපි විතරක් හිටියාම ඇති කියලා හිතනවා. හැබැයි කොයිතරම් නම් විවිධත්වය නැත්තම් අනිකුත් ජීවීන් මේ අපේ පැවැත්මට කොයිතරම් වැදගත්ද කියන කාරණය මහාචාර්යතුමා ඉතාමත් ලස්සනට මං හිතන්නේ හැමෝටම තේරෙන විදිහට පැහැදිලි කරා. මේක තමයි මේ ජෛව විවිධත්වයේ වැදගත්කම අපි අවබෝධ කරගන්න ඕන එක. අපි හැමදාමත් හිතනවා නම් අපි විතරයි ඉන්න ඕනේ, අපි හිටියාම ඇති, අපි හිටියාම අපිට ඕන දෙයක් කරගන්න පුළුවන් කියලා. දවසක් එනවා අපිට අතරම මුකුත් කරගන්න බැරි වෙන. ඉතින් ඊට කලින් අපේ පෙර සූදානම ඉතාමත්ම වැදගත්. තවදුරටත් අපි මේ විදිහටම මේ කරගෙන යන ක්‍රියාවන් ටික මේ විදිහටම කරගෙන යනවද නැත්නම් මෙතනින් හරි පටන් අරන් පුංචි වෙනස් පාරක අඩිය තියන්න පටන් ගන්නවද? ඒක තමයි මේ හරිත අවකාශය තුළ ග්‍රීන් ස්පේස් තුළ අපි ඔබට මතක් කරන කාරණය. ඉතින් අද දවසෙත් අපි වැඩසටහනේ අවසානයට ඇවිත් තිනවා. අවසානය කිව්වට අවසානෙම නෙමෙයි, මතු සම්බන්ධයි කියන තමයි මේ සෝදානම් වෙන්නේ. එහෙනම් අපි නැවතත් මීළඟ ඉරිදා දින හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්නයි මේ සෝදානම. අද දවසෙත් මෙම වැඩසටහනේ වැඩසටහන් අධීක්ෂණය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සේවා අධ්‍යක්ෂ ඉන්දික ජයරත්න මහත්මාගෙන් අද දවසේ දෙවන වතාවටත් අපිත් එක්ක එකතු වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානි මහාචාර්ය දේවක විරුකොන් මැතිතුමන්. ඔබතුමාට බෙහෙත්ම ස්තුතිවන්ත වෙනවා ඔබගේ කාර්යබහුල කාලය තුළ අපිටත් කාලයක් වෙන් කිරීම, අපි මේ අහගෙන ඉන්න පිරිස දැනුවත් කරන්න, තවදුරටත් මේ පරිසරය රැකගන්න, ඔවුන්ව පොළඹවන්න අපිත් එක්ක එකතු වීම සම්බන්ධයෙන්. එහෙනම් මීළඟ සතිය හමු වෙන බලාපොරොත්තු වෙන ඔබතුමාටත් සම් දෙනවා. ආයුබෝවන්. ආයුබෝවන් යෂාන්. වැඩසටහන ඉදිරිපත් කරමු මම යෂාන් එම් ගමගේ. Green Space. හරිත පරිසරයක් උදෙසා රේඩියෝ අවකාශය.